නිර්මාණ කරන මතුවා කර කතා නායතුමනි අධිකරණ ඇමතිතුමා මේ සංශෝධන ඉදිරිපත් කරමින් කරපු කතාව ඉතාම අලංකාර විදියට උසාවියේ කතා කරනවා වගේ ලස්සන වචන හරඹයක් කරලා මේ සංශෝධන තුලින් ප්‍රජාතන්ත්‍රවාදයට සිදුවෙන්න යන අනතුර ඉතාම ලස්සනට ප්‍රසන්න විදියට වසන් කරන්න උත්සාහයක් ගත්ත බවයි මගේ අදහස. ඉතින් මම ඒ ගැන මගේ කතාවේ අවසන් භාගයේදී සඳහන් කරන්න බලාපොරොත්තු වෙනවා. කොහොමටත් ඔබතුමන් මූලාසනයේ ඉන්න වෙලාවේ මට මේ කතාව කරන්න ලැබීම ලොකු සතුටක්. මම මේ පාර්ලිමේන්තුවේ මහජන ගැලරියේ ඉඳන් බලන් ඉඳලා තියෙනවා ඔබතුමන් මේ පාර්ලිමේන්තුවේ එක් අවස්ථාවකදී තනි වෙච්ච මොහොතක්, හුදෙකලා වෙච්ච මොහොතක් ඔබතුමාට මතක ඇති. ඔබතුමා එදා හිටිය අපේ කඳවුරේ එදා තමන්ගේ හෘද සාක්ෂියට එකඟව තීන්දුවක් ඔබ ගත්තා. අදීනව නිර්භීතව 6-5 බලයක් සහිතව සිටි ජනාධිපතිවරයාගේ ගමනට විරුද්ධව මම අද ප්‍රාර්ථනා කරනවා මේ පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ටත් එදා ඔබතුමන් ගත්ත ඒ අදීන නිර්භීත තීන්දුව ආදර්ශයක් වේවා කියලා. අපි දන්නවා මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ නිදහස් රටක ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම තහවුරු කරන නීති පද්ධතියේ අත්තිවාරම. රටක පුරවැසියන්ගේ අයිතිවාසිකම් ගලාගෙන ඉන්නේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන උල්පතින්. මේ උත්තරීතර ලියවිල්ල සම්බන්ධව තීන්දුවක් ගන්නට මේ සභාව සූදානම් වන මේ මොහොතේ මගේ අදහස් ඉදිරිපත් කරන්නට ඉස්සෙල්ලා මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුක ලෙස 1988 මම මගේ මංගල කතාව කරන වෙලාවේ උපුටලා දක්වපු ගාථාවක් සිහිපත් කළා. මමයි කතාව ආරම්භ කරන්නට කැමතියි. ධම්මපදයේ වෙන ගාථාවන්ගෙන් මම ඉතාම ප්‍රිය කරන ගාථාවේ ගාථාව නතං කම්මං කතං සාදු යං කත්වා අනුතප්පති යස්ස අසුමු කරොදං විපාකං පටිසවති තංච කම්මං කතං සාදු යං කත්වා නානුතප්පති යස්ස පතිතෝ සුමනෝ විපාකං පටිසවති. මේකත් මේ ගාථාවෙන් තේරුම යමක් කොට පසුතැවෙන්නට වේද යමක විපාකය කඳුළු පිරුණු මූණින් විඳින්නට සිදුවේද එබඳු දේ නොකිරීම යහපත්ය. යමක් කොට පසුතැවෙන්නට නොවේද යමක විපාකය ප්‍රීතියෙන් හා සොම්නසින් යුතුව විඳිය හැකිද එබඳු දේ කිරීම යහපත්ය. මේ තීරණාත්මක මොහොතේ ඔබ සැමගේ සැලකිල්ලට මේ ගාථාව යොමු කිරීම වැදගත් කියලා මම කල්පනා කළා. අපි පුංචි කාලේ අපේ ගෙවල්වල අපේ ඉස්කෝලවල අපේ දෙමව්පියෝ අපේ ගුරුවරු අපේ වැඩිහිටියෝ අපිට කියලා දුන්නේ හරි දේ කරන්න කියලා, නිවැරදි දේ කරන්න කියලා, සත්‍ය කතා කරන්න කියලා, සත්‍ය වෙනුවෙන් පෙනී හිටින්න කියලා. අපේ අදහන සියලුම ආගම්වලිනුත් අපට මඟ පෙන්වන්නේ ඇත්ත කතා කරන්න, නිවැරදිදෑ වෙනුවෙන් පෙනී හිටින්න කියලා. මට මතක් වෙනවා ශුද්ධ වූ කුර්ආනයේ ඉගැන්වීමක්. ලෝකේ කීර්තිමත් විශ්වවිද්‍යාලයක් වන හාවර්ඩ් විශ්වවිද්‍යාලයේ නීති පීඨයේ ප්‍රවේශයේ ඒ කියමන මහජන ප්‍රදර්ශනයට තබලා තියෙනවා. මම කැමති ඒ කියමනේ සිංහල පරිවර්තනය කියවන්නට මෙම සභාවට. ශුද්ධ වූ කුර්ආනයේ සූරා නිසා කියන පරිච්ඡේදයේ එක සඳහන් වෙන්නේ විශ්වාසවන්තයිනි ඔබ සාධාරණත්වයේ වෙනුවෙන් නිර්භීතව පෙනී හිටින්න. ඒ ඔබට හෝ ඔබේ දෙමව්පියන්ට හෝ ඔබේ ඥාතීන්ට හෝ පෝසත්තෝ දුප්පත්තෝ අයවලුන්ට හෝ විරුද්ධව යන්නක් වුවද ඔබ සාධාරණත්වයේ වෙනුවෙන් නිබ්බිහිතව නැගී සිටින්න. දෙවියන් ඔබ ආරක්ෂා කරාවි. අප සියලු දෙනා හෙට ගන්නා වූ තීරණය මම විශ්වාස කරනවා අපේ මාතෘභූමියේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පිළිබඳව බලපාන අතිශය වැදගත් තීරණයක් කියලා. මේ තීරණය ගැන්මේදී ඔබේ බුද්ධියට ඉඩ දෙන්න, ඔබේ හද සාක්ෂියට ඉඩ දෙන්න මේ සභාවේ සිටින සියලුම පක්ෂ නායකයන්ගෙනුත් මම ඉල්ලීමක් කරන්න කැමතියි. ඔබේ පක්ෂවල මන්ත්‍රීවරුන්ට මේ තීරණාත්මක මොහොතේදී තමන්ගේ හෘද සාක්ෂියට එකඟව ඡන්දය පාවිච්චි කරන්න ඉඩ දෙන්න කියලා. ඒ විදිහට හෘද සාක්ෂියට එකඟව ඡන්දය දෙන්නට අවසර දුන්නොත් මේ සභාවේ 3 දෙයකට වැඩි පිරිසක් අත්ඔසවන්නේ මේ සංශෝධන වලට විරුද්ධව කියලා මම තරයේම විශ්වාස කරනවා. ඇයි මම එහෙම කියන්නේ? මේට පක්ෂව දෙන ඡන්දෙන් අපේ රටටවත් ඔබටවත් ඔබතුමන්ලාගේ ගරු අගමැතිතුමන්ටවත් හොඳක් වෙන්නේ නැහැයි කියන එක ඔබේ හෘද සාක්ෂිය හොඳින් දන්නවා. මම අගමැතිතුමාගේ දේශපාලන ගමනත් එක්ක වෙන කෙනෙක් නෙවෙයි. ඒත් ඔබ සියලු දෙනාට බලයට එන්නට එතුමාගේ ජනප්‍රියත්වය හේතු සාධක වෙච්ච බව කීම බොරුවක් නෙවෙයි. ඒක අමතක කරන්න එපා. එහෙත් අද මේ සංශෝධන වලින් අගමැයි තනතුර කොප්මඩ දුරකට හැල්ලු කරලා තියෙනවද, බාල්දු කරලා තියෙනවද හිතලා බලන්න, කල්පනා කරන්න, විග්‍රහ කරලා බලන්න. වගන්ති ටික ඔබ දෙන ඡන්දයෙන් ඔබේ අගමැතිතුමාට යහපතක් වෙනවද, ඔබට යහපතක් වෙනවද, ඒ සියල්ලටම වඩා අපේ රටට යහපතක් වෙනවද මම විශ්වාස කරනවා. අපේ අගමැතිතුමත් හදවතින් මේ ඉන්නේ අපිත් එක්ක කියලා. ඉතිහාසය අප ඉතිහාසයට අපි යන්න ඕනේ කොයි විදිහටද කියන එක ගැන හොඳින් හිතලා බලන්න. ඔබේ දරුවන්ට, ඔබේ පවුලේ උදවියට, මගේ පියා, මගේ සහෝදරයා, මගේ ස්වාමියා, මගේ බිරිඳ, මගේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන්නට දායක වුණා, අත් එසෙව්වා කියා පස්සේ පසුතැවිලි වෙන්නට, දුක් වෙන්නට ඉඩ තියන්න එපා කියලා මම ඉතාම ඕනකමින් ඉල්ලා සිටිනවා. මේ සභාවේ සමහර උදවිය හදවතින් සහ බුද්ධියෙන් මේ යෝජනාවලට විරුද්ධව එළියේදී කටහඬ අවදි කරත්
විවෘත ඡන්දකදී ඒ උදවිය මේ යෝජනාවලට විරුද්ධව අත්ඔසවන්නේ නැහැ කියලා අපේ ජනතාවගේ බොහෝ දෙනා කල්පනා කරනවා. ඇයි අපේ ජනතාව බොහෝ දෙනා එහෙම හිතන්නේ? එහෙම කල්පනා කරන්නේ. ඒ මේ උදවිය ඉහළට තියෙන බය නිසා කියලායි. 19 තියෙද්දි මෙහෙම බයක් වෙනවා නම් විශ්ව සම්මත වුණොත් කොහොම බයක් ඇති වෙයිද කියලා හිතලා බලන්න. ඔබේ පිහිටෙන් බලයට ආවේ දැන් ඔබේ බලයයි නැති කරන්නට යන්නේ. අද මම මේ කියන දේ කරුණාකර ලියලා තියාගන්න. 20ට පක්ෂව අත්ඔසවන බොහෝ දෙනෙකුට තමයි අනාගතයේදී මේවයින් බැටකන්නට සිද්ධ වෙන්නේ. ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයෙකු වන රූසවෙල්ට් ජනාධිපතිවරයා වරක් කියා තිබුණා ප්‍රකාශයක්. එතුවා කිව්වා මේ විදිහට රුසෙල් ජනාධිපතිතුමා, මේ ලෝකේ අපි බෙහෙවින්ම බය විය යුතු දෙයක් තියෙනවා. අපි බෙහෙවින්ම බය විය යුත්තේ බියසුලුකමටයි කියලා රුසෙල් ජනාධිපතිතුමා කිව්වා. අද මේ බියසුලුකමට බිය නොවී අපේ රටේ ප්‍රබුද්ධ කොටස් ආගමික නායකයන්, වෘත්තීය සමිති නායකයන්, මේ රජයේ බලයට ගෙන එන්නට කැපවෙච්ච ආගමික නායකයන් වෙහෙස වෙච්ච බලවේග තම හඬවල් දැන් අවදි කරවලා තියෙනවා. ඒත් ජනාධිපතිතුමන් සහ රජය ඒ හනට ඇහුම්කන් නොදී කඩිමුඩියේ මේ සංශෝධන සම්මත කරගන්නට හදනවා. ජනාධිපතිතුමන්ට බලය තියෙනවා, පාර්ලිමේන්තුවේ බලය තියෙනවා, 3-2 තියෙනවා. එහෙම තියෙද්දිත් විවස්සා සංශෝධනය ගැන ජනතා කතිකාවතකට ඉඩ දෙන්නේ නැතුව ඇයි දඩිබිරියේ කලබලයෙන් මේක සම්මත කරගන්නට උත්සාහ කරන්නේ? හරිනම් පාර්ලිමේන්තුව කැඳවන්න ඕනේ අද රට මුහුණ දිලා තියෙන මේ ව්‍යසනයෙන් ගොඩ එන හැටි ගැන කතා කරන්න. රැකියාවල් අහිමි වෙලා, ආදායම් නැති වෙලා, ආයතන වැහිලා, රෝහල්වල ඇඳන්වල ඇඳන් මදි වෙලා මිනිස්සු විඳින දුක ගැන පිළියම් යොදන්නට මේ පාර්ලිමේන්තුව කැඳවන්නට ඕනේ. අද මේ සභාවට මේ සංශෝධන ඉදිරිපත් කරන්නේ කුමන පසුබිමද කියලා අපි මේ කල්පනා කිරීම වැදගත් කියලා මම හිතනවා. අද ජනාධිපතිතුමන්, ජනාධිපති නීතිඥ රොමේෂ් සිල්ලා මහත්මයා, ප්‍රමුඛ නීතිවේදීන් මහාචාර්යවරුන් ඇතුළත් කමිටුවක් පත් කරලා තියෙනවා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඉදිරිපත් කරන්නට. ඒ අතරතුර මේ කඩිමුඩියේ මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඉදිරිපත් කරලා සම්මත කරගන්නට උත්සාහ කරනවා. මේ යෝජනා ඉදිරිපත් කරමින් ගරු අධිකරණ ඇමතිතුමා 19 විවේචනය කෙරුවා. ඊට මුළු සභාවම එදා පක්ෂ ભેදයෙන් තොරව සහයෝගය දුන්නා. තමයි මේ ඉන්න ඇමතිවරු, මන්ත්‍රීවරු තමගේ හෘද සාක්ෂි අවදි කරන්න කී දෙනෙක් ඒවට සංශෝධන ඉදිරිපත් කළාද, ඒවට අදහස් ඉදිරිපත් කළාද? ඒ හැමෝම අතෝසවල ඡන්දය දුන්නා. එක්කෙනයි විරුද්ධ වුණේ සරත් වීරසේකර ඇමතිතුමා විතරයි, සරත් වීරසේකර මන්ත්‍රීතුමා විතරයි. ඒට පක්ෂ ભેදයෙන් තොරව සාකච්ඡාවට කීපයක් මෙදා පැවැත්තුවා. සම්මුතියෙන් එකඟත්වයෙන් එදා ඒ යෝජනා ඉදිරිපත් කළේ. 19 දුර්වලකම් තියෙනවා නම් අපි ඒවට ඉදිරිපත් කරන පිළියම් ඊටත් වඩා ප්‍රජාතන්ත්‍රවාදී විය යුතුයි. එහෙම නැතුව අධිපතිවාදී ගමනකට ආශිර්වාද කරන සංශෝධන විය යුතු නැහැ. ඔබලා ජනතාවගෙන් වරම් ඉල්ලුවේ කුමක් සඳහාද? ඇමතිතුමා කිව්වා එක කතාවක්. මම කැමති සෞභාග්‍ය දැක්මෙන් උපුටලා දක්වන්න. මොකද ඒ සෞභාග්‍ය දැක්මේ ජාතික සමගියට මල් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් කියන මෑයෙන් තියෙන පිටුවේ මෙන්න මෙහෙම සඳහන් කරනවා. මහජනතාවගේ මෙන්ම විවිධ දේශපාලන සහ බහුජන සංවිධානවල යෝජනා ලබාගෙන නව ව්‍යවස්ථාවක් බිහි කිරීම සඳහා පාර්ලිමේන්තුවේ සියලුම පක්ෂ නියෝජනය කරන තේරීම් කාරක සභාවක් පත් කිරීමට කටයුතු යොදනු ලැබේ. දෙවන පරිච්ඡේදයේ මෙහෙම කියනවා. විධායක ජනාධිපති ක්‍රමය, මිශ්‍ර මැතිවරණ ක්‍රමය, පළාත් සභා ක්‍රමය, නීතියේ ආධිපත්‍ය සවිමත් කිරීම වැනි ශ්‍රේෂ්ඨ සියල්ලම ව්‍යවස්ථා සම්පාදනයේදී අවධානය යොමු කරේ. අවංකවම එදා ඔබලා ඉඟි කළේ මොකද්ද මේ සඳහනේ? පළාත් සභා ක්‍රමය නැවත සමාලෝචනය කරන බව නෙමෙයිද? මැතිවරණ ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙමෙයිද? ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරන වග නෙවෙයිද? නීතියේ ආධිපත්‍ය සවිමත් කරන බව නෙමෙයිද? ඒ දැන් මැතිවරණයේ දුන්නු පොරොන්දු වලට පිටුපෑමක් නෙවෙයිද අද ඔබ කරන්නට හදන්නේ? මේ සංශෝධන වලින් පළාත් සභා ක්‍රමය, මැතිවරණ ක්‍රමය, විධායක ජනාධිපති ක්‍රමය නැවත සමාලෝචනය කරනවා වෙනුවට මේ සංශෝධන වලින් විධායක ජනාධිපති දුරේට අසීමිත බලයක් දෙමින් අධිකරණය ව්‍යවස්ථාදායකය ජනාධිපතිවරයාගේ අනසක යටතට ගන්නටයි උත්සාහ කරන්නේ. මේ අවස්ථාවේදී නැවතත් මම කැමති ඇමරිකාවේ හිටපු ජනාධිපතිවරයා රුසවෙල් ජනාධිපතිවරයා කළපු ප්‍රකාශයක් සිහිපත් කරන්නට. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යක පුද්ගලයෙකුගේ බලය වර්ධනය වීම, මතුවීම ජනතාව ඉවසන්නේ නම් එහිදී ප්‍රජාතන්ත්‍රවාදී නිදහස ආරක්ෂා නොවේ. ආණ්ඩුවේ හිමිකාරත්වය යම් පුද්ගලයෙකු හෝ යම් කණ්ඩායමක් හෝ වෙනත් පුද්ගලික බලයක් විසින් අත්පත් කරගන්නේ නම් එය පැසිස්ට්වාදයයි රුසෙල් ජනාධිපතිතුමා කියනවා. මධ්‍යස්ථව කල්පනා කළ බලන්න අද මේ සංශෝධන වලින් කරන්න යන්නේ මොකද්ද?
මැතිවරණ කොමිසම, පොලිස් කොමිසම, මානව හිමිකම් කොමිසම, අල්ලස් දූෂණ කොමිසම, මුදල් කොමිසම, සීමා දින්ද කොමිසම මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත්කරන්න මග පාදනවා, අවකාශ සලසනවා. ස්වාධීන කොමිෂන් සභාවල් ඉන්ට ඉස්සෙල්ලා තිබිච්ච තත්ත්වය කල්පනා කරලා බලන්න. මට මෑවිලා පේනවා වයඹ පළාත් සභා ඡන්දේ. මතකද එදා අර පළාත් සභා මන්ත්‍රීතුමා ගලප්පති මන්ත්‍රීතුමාව නිර්වතින් මහමග ඇවිද්දෙව්වා. කාන්තාවක් නිර්වතින් මහමග ඇවිද්දෙව්වා. ආරක්ෂාව බාරව හිටපු දේශපාලන අක්ෂියෝ දී නියෝජ්‍ය පොලිස්පතිවරුන්ව මෙහෙ ඕපු හැටි ජනක බණ්ඩාර තෙන්නකෝන් මහත්මයා මතකයන් අවදි කරන්න කියලා මම විශ්වාස ඉල්ලීමක් කරනවා. එදා වෙච්ච දේවල් අපි මුහුණ දුන්න තත්ත්වයන් කල්පනා කරලා බලන්න. ඒ ස්වාධීන කොමිෂන් සභාවේ එන්ටි ඉස්සෙල්ලා පොලිසිය තමන්ගේ ආයුධයක් විදිහට එදා පාවිච්චි කරුවේ. අද ස්වාධීන කොමිෂන් පැමිණීමෙන් පස්සේ මේ රටේ කිසිම මිනිස් ඝාතනයක් සිද්ධ වුණේ නැහැ. සියලුම මැතිවරණ නිදහස සාධාරණ මැතිවරණ හැටියට පැවැත්ුණේ. අනික බලන්න අග විනිශ්චයකාරතුමා ශේෂාධිකරණයේ විනිශ්චයකාරතුමන්ලා අභියාචනාධිකරණයේ සභාපතිතුමා විනිශ්චයකාරවරු අධිකරණ කොමිසමේ සභාපතිතුමා හැර අනෙක් සාමාජිකයන් සියල්ල නීතිපතිවරයා විගණකාධිපතිවරයා අපේ පාර්ලිමේන්තුවේ මහලේකම්තුමා මේ සියල්ලම ජනාධිපතිවරයාගේ අභිමතයට අනුව පත්කරන්න මාර්ගය සැලසෙනවා. දීන වහල් අධිකරණයක් අපි මේ රටේ ඇති කරන්නට කටයුතු කරන්න යන්නේ. අපේ රටේ ආර්ථිකයටත් මේක බලපානවා. ආයෝජන වලට මේ රටේ එන්නේ ඉන්න විදේශ ආයෝජකයෝ කල්පනා කරයි අපේ ආයෝජන ආරක්ෂිත නැහැ. රජයට දීන වෙච්ච අධිකරණයක් මේ රටේ තියෙන්නේ කියලා. අපේ රටේ ප්‍රතිරූපයට මොනවද වෙන්නේ? අපි ලෝකෙන් හුදකලා වේවි මේ වගේ නීති රීති සම්මත කරන්නට ගියොත්. ජනාධිපති ඒකපාක්ෂිකව අගමැති ඉවත් කිරීමේ ජනපතිවරයාට ඒකපාක්ෂිකව අගමැතිවරයා ඉවත් කිරීමේ බලය ලබා දෙනවා. ඇමතිවරුන් පත්කිරීමේදී අගමැතිවරයාගේ උපදෙස් නොසලකා ඒ එවුන් ඒ අය තෝරන්නට බලය දෙනවා. ඒකපාක්ෂිකව ඇමතිවරුන්ව ඉවත් කරන්නටත් බලය දෙනවා. මේ සංශෝධන වලින් විධායකය ව්‍යවස්ථාදායකය අතර බලතුලනය නැති කරලා සියල්ලම එක පුද්ගලයෙකුගේ අනතකට ගැනීමයි සිද්ධ වෙන්නේ. මේදී මම කැමති 78 ව්‍යවස්ථාව ඉදිරිපත් කළ අවස්ථාවේදී බණ්ඩාරනායක මැතිනිය කරපු කතාවක් සිහිපත් කරන්න. අද අලුත් දෙයක් නැහැ. 78 තියෙන ජීආර්ගේ ව්‍යවස්ථාවට අනික තමයි අපි කරන්න කියලා අධිකරණ ඇමතිතුමා කිව්වා. තවත් සමහර උදවි ඒ විදිහට ප්‍රකාශ කළා තිබ්බා. අද ජීආර් ජයවර්ධනයන්ගේ 78 ව්‍යවස්ථාව වසර 40කට වැඩි කාලයක් ගත වෙලා මේ කාලය තුළදී ලබපු අධ්‍යක්ීම් වලට අනුව ගාමිණි දිසානායක මහත්මයා ලලිත් මුදල් ඇතුළත් මුදලි මහත්මයා ඇතුළු දෙපැත්තෙම හිටපු උදවිය පහුගිය කාලේදී එකඟත්වයකට ආවා. මේ අසීමිත බලතර එක පුද්ගලයෙකු අද තිබීම රටට අහිතකරයි, ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්මට අහිතකරයි කියලා. කරු කතානායකතුමනි, ඔබතුමාට ඒ ගැන හොඳට අත්දැකීම් තියෙනවා. ඒ හොඳට අත්දැකීම් තිබෙන බව මම දන්නවා. ජයජ ජවර්ධනයන්ගේ කාලෙදී පමණක් නෙවෙයි, මතක් කරලා බලන්න 70 ඉඳන් 77 දක්වා අවධිය බණ්ඩාරනායක මැතිනියට තුනෙන් දෙක බලයක් තිබුණා. බලය වැඩියෙන් ලැබුණු ඕනම පුතග්ජන මිනිසියෙක් ඒ බලයෙන් මත් වෙන්න පුළුවන්. ජනතාවගේ ආර්ථික ප්‍රශ්න වැඩි වෙද්දී 1970 යුගයේදී අවුරුදු 5කට වරම ලැබපු උදවිය ජනමත විචාරණයක්වත් පවත්වන්නේ නැතුව 1977 දක්වා තමන්ගේ පාලන කාලයේ දික් කරගත්ත හැටි, ඊට විරුද්ධව ජනතාව විරෝධතා දක්වනකොට මහමගට බහිනකොට විරෝධතාවලට එක්ුණොත් ජීවිතාන්තය දක්වා සිර දඬුවම්, දේපළ රාජසන්තකයි කියලා ගුවන් විදුලියෙන් නිවේදන නිකුත් කරපු හැටි මට මතක් වෙනවා. මම ඒ අවදියේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක්. මේ ඉතිහාසයෙන් අපි පාඩම් උගත යුතුව තිබෙනවා. එසේ ක්‍රියා කළ මැතිනිය ජයජ ජයවර්ධනයන් යටතේ 6-5 බලයෙන් බලතල වැඩි කර ගන්නට උත්සාහ කරන විට පාර්ලිමේන්තුවේදී කළ කතාව මට සිහිපත් වෙනවා. අවසරයි මට ඒක උපුටලා දක්වන්න. ඒක එතුමිය ප්‍රකාශ කළේ 1978 අගෝස්තු මාසේ 3 වෙනිදා හැන්සල්ට් එකේ මම උපුටලා දක්වන්නේ. මොකද්ද කිව්වේ? 78 ව්‍යවස්ථාව සම්මත කරන්නට යනකොට බණ්ඩාරනායක මැතිනිය හිට්ලර් කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාව උපයෝග කරගනිමින් මුළු ව්‍යවස්ථානුකූල රාජ්‍ය ක්‍රමය විනාශ කර දැමීමයි. ප්‍රථමයෙන්ම හිට්ලර් කළේ ජනාධිපතිගේ සහ කැබිනට් මණ්ඩලයේ නායකයා වූ චාන්සලර්ගේ සියලුම විධායක බලතල තමන්ටම පවරා ගැනීමයි. අනතුරුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන් මගින් එතෙක් ජනසම්මතවාදී සමූහ ආණ්ඩුවක් වශයෙන් පැවති රජය ඒකාධිපති රජයක් බවට පරිවර්තනය කර තමා මෙහි ආඥාදායකයා බවට පත්වීමයි. හිට්ලර් ඊට කලින් පැවති මහජන මතය විමසීමේදී තමාලත් අතිවිශාල මහජන වරම පාවිච්චි කළේ වයිමා ජනරජ ව්‍යවස්ථාවේ ප්‍රජාතාන්ත්‍රික අංග සියල්ල අනුක්‍රමයෙන් අහෝසි කිරීම සඳහායි. අන්තිමේදී ජර්මනියේ ඉතුරු වූ එකම දේශපාලන තන්ත්‍රය ඒක පුද්ගල ආඥාදායකත්වයක් පමණයි. මේ තත්ත්වය හමුවේ උදාසීන ජනතාව උදාසීනව සිටීමේ අතිදවාහයනක ප්‍රතිඵලය ජර්මනිය පමණක් නොවෙයි, මුළු මහත් ලෝකේම වින්දා. මේ බණ්ඩාරනායක මැතිනිය කියන්නේ 78 ව්‍යවස්ථාව සම්බන්ධයෙන් තුනෙන්
හැම වෙලාවෙම 3න් 2 වැඩි බලය එක පුද්ගලයෙක් අතර ගියාම සිදුවන දේ අපිට තේරුම් ගන්න පුළුවන් ලෝක ඉතිහාසයේ අපිට සාක්ෂි කියනවා නිසා අපේ ආදර්ශය විය යුත්තේ හිට්ලර්ලා මුගාබෙලා නෙමෙයි අපේ ආදර්ශය විය යුත්තේ නෙල්සන් මැන්ඩෙලා වගේ උදවිය දකුණු අප්‍රිකාවේ ව්‍යවස්ථාව වගේ දේවල් අපි ආදර්ශයට ගත යුතුව තිබෙන්නේ මේ තත්ත්වය තුළ අපි සියලු දෙනා පටු පක්ෂ සීමාවන් තුළ කොටු වී කටයුතු කිරීම වෙනුවට අපේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන් පුරවැසි උරුමයන් ආරක්ෂා කර දීම උදෙසා සත්භාවයෙන් වගකීම් ඉටු කළ යුතුව තිබෙනවා අද අපේ රටේ මේ පසුබිම තුළ මම දකින්නේ පවතින්නේ සහ පැවතිය යුත්තේ කඳවුරු දෙකක් පමණයි කියලා එකක් ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම පුරවැසි අයිතිය වෙනුවෙන් පෙනී සිටින කඳවුර අනෙක ගෝත්‍රික දේශපාලනයක් කරන වැඩවසම් සිතුම් පැතුම් වලින් විදිය නොහැකිව සිටින අධිපතිවාදී ගමනකට ආවරණ කඳවුර ඔබත් අපත් නිවැරදි තේරීම කළ යුතුව තිබෙනවා මිනිස් ජීවිත දූවිලි ගානට දාලා ප්‍රජාතන්ත්‍රවාදයේ ඉරේලිය මේ රටෙන් ඈත් කරන දවසක් බවට හෙට දවස පත් කරනවද නැද්ද කියන එක තීන්දුව කරන්නේ මේ සභාවේ සිටින මන්ත්‍රීවරු මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී ඉතිහාසයේ තීරණාත්මක දවසක් හෙට දවස ප්‍රජාතන්ත්‍රවාදයේ සහ ජාතික ආරක්ෂාව කියන්නේ දෙකක් නෙවෙයි එකක් ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වෙච්ච රටවල ජාතික ආරක්ෂාව පවතින්නේ නැහැ ප්‍රජාතන්ත්‍රවාදයේ අහිමි වූ රටවල නිතර කැරලි ජනතා නැගිටීම් සිදු වෙන බව අපි දකිනවා සජිත් ප්‍රේමදාස අපේ විපක්ෂ නායකතුමන් අද යෝජනා කළ තියෙනවා ජාතික ආරක්ෂාව වගේ දේවල් වලදී යම් 19 ව්‍යවස්ථාවක් යම් යම් අඩුපාඩුකම් සිදු වුණා නම් විසඳුමක් හැටියට ජාතික ආරක්ෂක කවුන්සිලයක් ඇති කිරීම එතෙන්දී පක්ෂ ભેද වලින් තොරව ඒ ප්‍රශ්නේ දිහා අපි ඇමතිය යුතුව තිබෙන බව එතුමා අවධාරණය කළ තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධන ආයෝජනාව අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය විනාශ කරන ව්‍යවස්ථා බෝම්බයක් ලෙසයි මම දකින්නේ මේ බෝම්බය පුපුරා හරිනට ඉඳදී අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය සුණු විසඳු කරනවද මේ ව්‍යවස්ථා බෝම්බය නිෂ්ක්‍රිය කරනවද තීන්දුව තියෙන්නේ ඔබ සැම අතේ අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදී පැවැත්ම රැක දෙන්නට ඔබ සැමට ධෛර්ය ශක්තිය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරලා මම මගේ කතාව සමාප්ත කරන්නට කැමැති පාසල් කාලේ පටන් මම ප්‍රිය කරපු ටිබෙට් ජාතිකයේ ස්මයින්ද හාමුදුරුවන්ගේ නිදහස් මන්තරේ කවි පොතේ තියෙන කවියකින් ඉස්ගහ පවා වෙන රටවල මිනිසුන්නේ උස්නිදහස පිරිස සටන්ද සැරසෙන්නේ හිස්මොල තිබෙද්දිත් මේ වගේ නොතගන්නේ ඇස්ගටි දෙකට හෙන ගැහිලාද සිහලුන්නේ එදා එතුමා සිහලුන්නේ කියලා උන්වහන්සේ ඇමතුවේ මම හිතනවා තුන් සිංහලයේ වාසය කරන සියලුම ජනතාව වෙත පළල් අර්ථයකින් මිසක පටු අර්ථකේ නොවේ කියලා මම විශ්වාස කරනවා බොහොමත්ම සූති කතා නැවතුමනි